सुब सुंदर वासनावंत सौभाग्यमत् दासके वमगे दरुणे विभागिते एइम कीला हितेना वाक्य रीति टिका कीला देन्ना यावे पुतालाट अमतक वेलात तदिने एनिसा एहेना चुट्ट बलन्न बोन्न दिया बलन्नको सेवकयो इरिदा कड करती प्रधानियो सितति प्रधानियो हितेनवा सेवकयो इरिदा देइ कीला हबै सेवकयो एन्नत पुलुवान नोएन्नत पुलुवान शून्य करने आने द अपने सेक सहित दया इहनां सेक सहिता इना अपने केवा संशय संशय आते सहित वाक्य बलने बोर्ड के वाक्य दिया बोले मामे मे वाक्य देखने खड़ना कैडुआ प्रधानियों सीतनों प्रधान प्रधान वाक्य प्रधानियों सीतनों आने द प्रधानियों सीतने के लिए प्रधान इहना प्रधानियों बहुवचनाय सीतते बहुवचन संशयार्थ वाक्य उक्त पद मुकदे उक्त पद अनुक्त उक्त पदे अनुक्त मेतन सेवक योगी आयन करना सेवक सेवक इनकेला दानो सेवक इन इलिदा क्रेड करती प्रदानियो सितती क्रेड करती में ना हरी द हरी ने द ऐ अपि अहलते नवा संशयाते सहित वाक्य का आख्याते नेत्तं क्रियापदे हेम वेलाम तियानोने प्रथम पुरुष बहुवचने प्रथम पुरुष बहुवचने कियने के पुतालट मतक नेत्ता मुकद मतक तियानोने ओहो कियन पदेट आख्याते तियान ओहो करति दुवति पनिति ओहो कलह नेद ए वगे ओहो कियने के मतक तियानोने शॉर्ट विदियट हरिद एना ईलंग वाक्यत बलु දරුවන් සෙල්ලම් කරන්නේ ඉතින් මාපියෝ සිටදී දැන් පුතාලමගේ වැරද්ද ඔයාද වැරද්ද වනෝනේ මම ප්‍රධාන වාක්‍ය අයින් කරනවා දෙමාපියෝ සිටදී හරිනේ ප්‍රධාන වාක්‍ය දෙමාපියෝ සිටදී උක්තේට අනුව ආක්‍ය ඇති තියෙන අන්තර වාක්‍ය වැරද්දක් තියෙනවද දරුවන් සෙල්ලම් දරුවන් උක්තපදයේ දරුවන් හරිනේ සංශයත්තේ සහිත වාක්‍යයක උක්තපදය අනුක්ත වෙන්නයි කියලා තියෙනවා හරි එහෙනම් එහෙනම් සෙල්ලම් කරන්නේ ඇයි කියන එක වැරදි. ඇයි වැරදි? සංශයාර්ථයේ සහිත වාක්‍යක අන්තර් වාක්‍යයේ ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචන විය යුතුයි. නේද? එහෙමනම් දරුවන් සෙල්ලම් කරති දෙමාපියෝ සිටති. නේද? එහෙනම් පුතේ මතක තියාගන්න සංශයාර්ථයේ රීතිය මොකක්ද? संशयार्थे सहित वाक्यक अंतर्वाक्ये उक्तय अनुक्त विय युतुय आख्याते प्रथम पुरुष बहुवचन विय युतुय अमतकाय नम ओहु किन पदे मतक दियागन प्रधान वाक्य सामान्य परित्त विय युतुय हरिनेद एहनम अपि ईलंग रीतियट यनम ईलंग रीतिय तमाय बलन्न ළමයි පාඩම් කළොත් දෙමාපිය සතර වෙන්නේ. ළමයි පාඩම් කළොත් තමයි දෙමාපිය සතර වෙන්නේ. කලේ නැත්තම් දෙමාපිය සතර වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් අපිට අර වගේමයි දෙමාපිය සතර වෙති. එතන උත්තේ ආඛ්‍යාතේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒක හරි. නේද? එහෙනම් මොකද්ද මේක බලන්න ඕනේ. බලන්න ඕනේ මෙන්න මේක දිහා. වාක්‍යක असंभावी क्रियापदय वाक्यक असंभावी क्रियापदय खलो दिवोत्न वाक्यक असंभावी क्रियापदय उक्त पदे अनुक्त स्वरूप ලමයින් පාඩම් කළොත් දෙමාපියෝ සතුරු වෙති. ඊළඟට බලන්න මොකද වෙරද කියලා. මොකද වෙරද? වෙරද නැද්ද? නේ වගේ අපි බලමු. බලද්දී
මොකද්ද ක්‍රියාපද වර්ගය මොනවද? අසම්භාවි ක්‍රියා කාලාර්ථයේ අසම්භාවි ක්‍රියා. ගුරුවරුන් පොත් බලද්දී එතන හරි. ගුරුවරුන් පොත් බලද්දී අපේ රීතිය දනම අසම්භාවි ක්‍රියාවක් යෙදিলা තියෙනවා වාක්‍ය උත්පදේ අනුත්තයි. එහෙනම් මේක හරි. හැබැයි අපි උනම ගියාවලා තියෙනවා. ළමයින් කෑ ගැසූහ. ළමයින් කෑ ගැසූහ කෑ ගැසූහ කියන එකට ළමයින් කියලා කියන්න බෑ. මොකද අනුත්ත පදයක් මෙතන තියෙන්නේ. එහෙනම් ළමයි වෙන්න ඕන හොඳට පුතාලා විභාග ප්‍රශ්නපත්‍රයත් බලන්න. මෙතන හරි ගිහිල්ලා මේ කොහේ හරි වරද්දලා තියෙන තිත තියෙනවා. අපි උනම ගියාවන්නේ නේද? එහෙනම් රීති දෙකයි අසම්භාව්‍ය අනුත්තයි. අසම්භාවි ක්‍රියාපදයක් ඉදිරියට තියෙනවා නම් වාක්‍ය උත්පදය අනුත්තයි. සංශාර්ථය අනුත්තයි. සංශාර්ථයේ සහිත වාක්‍යයක අන්තර් වාක්‍ය උත්පදය අනුත්ත විය යුතුයි. ඊට පස්සේ එනම තවත් ක්‍රීති දෙක තුනක් ඉක්මනට කියලා දෙන්න. ඔන්න පුතේ ඔයාලගේ ව්‍යාකරණ රීති වලින් එන ප්‍රශ්නවල අවසන් වෙන්නේ මෙන්න මේ වගේ නා. කොහොමද? යුතුය. යුතුය. මැනවි. යෙහෙකි. වටි. ඔය වගේ වයින් අවසන් වෙනවා නා. තව. ඇයි? කිසේද? කිසේද? ඕනේ ප්‍රශ්නාර්ථය. යෙදිච්චාම වාක්‍යයේ උක්ත පදේ තියෙනෝනේ අනුත් ස්වරූපේ. චුට්ටබල්. යුතුය. මිනිසුන් පාරේ දකුණු පසින් ගමන් කළ යුතුය. යුතුය වලින් අවසන් වුණා මොකක්ද උක්ත පදේ? මිනිස්සු නෙමේ මිනිසුන්. ඊට පස්සේ මෙනෙවි. කාන්තාවන් සංවරශීලී ඇඳුම් ඇඳීම මැනවි. කාන්තාවෝද? නෑ. කාන්තාවන්. යෙහි දරුවන් පාඩම් කිරීම යෙහි. දරුවෝද? නෑ දරුවන්. වටි. මිනිසුන් සාර ධර්ම පිළිපදීම වටි. එහෙනම් මේ පදයකින් අවසන් වෙනවා නම් උක්ත පදයේ අනුත් ස්වරූපේ තියන්න ඕනේ. ඊට පස්සේ ඇයි ඔවුන් සිනාසෙන්නේ? ඇයි කවුද සිනාසෙන්නේ ඔවුන්? ඒත් එකම දරුවන් උතරම් මුරණ්ඩු වූයේ කෙසේද? දරුවන් මුරණ්ඩු වූයේ කෙසේද? දරුවෝ නෙමෙයි. දෙමාපියන් අපිට මෙතරම් බනින්නේ ඇයි? එහෙනම් පුතේ ප්‍රශ්නාර්ථයෙන් අවසන් වෙනවා නම් අපි උක්ත පදයේ තියන්නේ අනුත් ස්වරූපේ. ඔන්න මේ ටික ලීසියෙන්ම ලේසියෙන් මතක තියාගන්න අපි ලියනවා මෙහෙම. කොහොමද? ඔන්න මම කියපු රීති දෙක සංශයාර්ථය අනුත්තයි. අසම්භාව්‍ය අනුත්තයි. යුතුය. මැනවි. යෙහෙකි. වටි. අනුත්තයි. ඇයි? කිසේද? ප්‍රශ්නාර්ථය අනුත්තයි. තලෙද කියා ගන්න දැන් වැඩි වෙලාවක් නැති නිසා බත් කන වෙලාවේ වුණත් වෙන වැඩ කරමින් හරි මේක මතක තියාගත්තාම සඳ විභාගෙට මේකේ මොකද්ද? සංශයාර්ථය අනුත්තයි. අසම්භාව්‍ය අනුත්තයි. යුතුය. මැනවි. යෙහෙකි. වටි. අනුත්තයි. ඇයි? කෙසේද? ප්‍රශ්නාර්ථේ. අනුත්තයි. පද රචනයේ උදේනි හේමරත්න. මතකයි නේද? එහෙනම් මේක විභාගෙදි පුතාලට අත්‍යවශ්‍ය දෙයක් වේ. තව එක රීතියක් කියලා දෙන්නද? තව එක රීතියකට යනවා. මේකම කන්න. මේකත් එනම හැමදාම ඇවිල්ලා තියෙන එකක් නිසා පුතාලට චුට්ටක්
මතක් කරනවා. ඔන්න අපිට එනවා විභාගෙට තුමෝ. තුමෝ තෙමේ තුමෝ කියන වීදිය. තුමෝ තෙමේ තේ තුමෝ. තුමෝ කියලා යෙදෙන්නේ ඉස්සර කරන්නේ ගොඩක් වෙලට යොදන්නේ. විශාකා තුමෝ සයිසුන් ගමනින් පන්සලට වැඩිසේක ජීසේක කියන්නේ නැහැ. තුමෝ කියන්නේ පුතේ ගෞරවාර්ථ පදයක් නෙමෙයි. තුමෝ කියලා කියන්නේ ගෞරවාර්ථ පදයක් නෙමෙයි. තුමෝ කියලා කියන්නේ මෙන්න මේක තමයි. ඇය තමයි ආඛ්‍යාතය කියන්න ඕනේ. තෙමේ කියලා කිව්වොත් මේ තෙමන කතාවකුත් නෙමෙයි. තෙමේ කියලා කියන්නේ ඔහු කියන එකටමයි. තුමෝ කියලා කියන්නේ මේ දෙන්නටමයි අපි බලනවා. ඔන්න. එහෙනම් විශාකා තුමෝ පන්සලට ගියාය. සාමාන්‍ය පරිදි ඇය පන්සලට ගියාය වගේ. උග්ගසේන තෙමේ විද්දක් දියණිය ඉල්ලා හැඬුවේය. මේකත් මතක තියාගන්න. ඇය කිව්වොත් ස්ත්‍රියක් නම් වායය. ස්ත්‍රියක් නම් ගෑනු කෙනෙක් නම් වායය. ඒ වගේනේ ආඛ්‍යාතය කියන්නේ. අම්මා බත්ති වාය, නංගි පොල් ගෑ වාය නේ. ඊට පස්සේ අක්කා ඇඳුමක් මැසු වාය නේද? වායය ගියායි. ඒක පුෂේක නම් වීය. තාතා මට පොත් රැගෙන දුන්නේය. ඊට පස්සේ වායය යන්නේ ඒවා මේවා ඔක්කොම පුරුෂයෙක් නම් ඒක සාමාන්‍යයෙන් හරි මතක තියාගන්න ඕනේ. සමහර දරුවන්ට ඒක චිත්ත පැටලෙන නිසා මම කිව්වේ. එහෙනම් තෙමේ කිව්වේ ඔහු. තුමු කිව්වේ තුමු කිව්වේ ඔහුනේ. එහෙනම් ඔහු මහන්සි වී වැඩ කරති කියනවා වගේම තුමු මහන්සි වී වැඩ කරති. තුමු වැඩ කළහ. එහෙනම් හොඳට මතක තියාගන්න මේවා යෙදුනා කියලා ගෞරවාර්ථයෙන් නෙමේ ඇය ඔහු ඔහු කියන එකට ආඛ්‍යාතය තියන්නේ. තව එකක් ඉක්මනටම පුතාලට කියලා දෙනවා දැන් විභාගෙ නිසා හදිසි. නමුත් මේවා එද මේවලි. මොකද්ද? ඇත නැත රීතිය මතකද පුතාලට? ඇත නැත වලින් වාක්‍ය අවසාන වෙනවනම් ඒ කියන්නේ ඇත නැත කියලා කිව්වේ එක්කෝ ඇත එහෙම නැත්නම් නැත. මේ දෙකෙන් එකක්කින් වාක්‍ය අවසන් වෙනවා නම් උක්ත පදය තියන්න ඕනේ කොහොමද? ඒකේ අපිට කියන්න බෑ උක්ත පදය උක්ත ස්වරූපෙන් තියන්නවත් උක්ත පදය අනුක්ත ස්වරූපෙන් තියන්නවත් කියන්න බෑ. ඇයි පොඩි රහසක් නේද? අපි බලමුද මෙන්න මේක විතරක් මතක තියාගන්න. මේ වාක්‍යම මතක තියාගන්න. මෙන්න මෙහෙම. ළමයි පන්තියේ ඇත. පුතාලා මේක විතරක් මතක තියාගන්න. පන්තියේ ඇත. එන ඕනෙම එකක් මේකට ගලපන්න. ළමයි පන්තියේ ඇත. ළමයින් පන්තියට පැමිණ ඇත. බලන්න පුතේ දෙකම අවසන් වෙලා තියෙන ඇතවලි. දෙකම අවසන් වෙලා තියෙන ඇතවලි. නමුත් උක්ත පදේ එක ළමයි එක ළමයි නේද? ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඉච්චර ලොකුට හිතන්න ඕන දෙයක් නෙමෙයි. බලන්න පුතා මෙන්න මෙතන ඇත එකට කලින් තියෙනවා පූර්ව ක්‍රියාවක්. අපි කියන මෙතන පූර්ව ක්‍රියාවක් හරි කෘදන්තයක් හරි යෙදিলা තිබ්බොත් ඇතට හෝ නැතට කලින් පූර්ව ක්‍රියාවක් හෝ කෘදන්තයක් යෙදিলা තිබ්බොත් උක්ත පදේ අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕන තිබ්බ අපි. ඇතට හෝ නැතට කලින් පූර්ව ක්‍රියාවක් කෘදන්තයක් නැත්නම් මෙතන ළමයි පන්තියේ නැත්නම් උක්ත පදේ උක්ත ස්වරූපයෙන් තියන්න. හැම වාක්‍යෙම බලන්න ඇත හෝ නැත වලින් අවසන් වෙලා තියෙනවා. ඔයාලා මේක විතර මේකම ඇප්ලයි කරලා බලන්න අර විදිහට. පූර්ව ක්‍රියාවක් ඇදලා තියෙනවද? කෘදන්තයක් ඇදලා තියෙනවද? තියෙනවනම් අනුක්තයි නැත්නම් උක්තයි. හරි. එහෙනම් පුතේ විභාගෙට ඒ කියලා හිතෙනම වාක්‍ය රීති ටිකක් තමයි මම පුතාලට දුවලට කිව්වේ. ඔක චුට්ටක් බලාගෙන යන්න. එහෙනම් අයිපෝ 1